නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරිහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දෙවනුවත් ඒ භාග්‍යවතු අරිහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දෙවනුවත් ඒ භාග්‍යවත් අරිහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සුබ දවසක්. තිරුවන් සරණ හැමෝටම. අපි අදත් මේ අපූරු පුම්පොහ දිනේ පෝදා ඉවරණ වැඩසටහන සමගින් තමයි අපි ඔක්කොම සම්බන්ධ වෙන්නේ. ඉතින් අදත් අපිත් එක්ක අපි බොහොම පිංවන්තයි අදත්. ඒ කියන්නේ අපේ වේරළ දිනේ ආරණ්‍ය සේනසනේ පූජ්‍ය මිතුබාණි ස්වාමීන් වහන්සේ අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අද අපිත් එක්ක සාකච්ඡා කරන්නේ නැත්නම් අපිට කියා දෙන්නේ ඉතා වටින මාතෘකාවක්. ඔයාලා භාවනා කරන කට්ටිය මේ භාවනාව දිනු කරගන්න අටවිසි පිරිත උපකාර කරගන්නේ කොහොමද? මේ බුදුරජාණන් වහන්සේ මේ අපි ඉන්න ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අටවිසි පිරිත 28ක් බුදුරු 28 නමකගේ බුද්ධ ශාසන 28ක තියෙන ශක්තිය
අපි කොහොමද අපේ තමන්ගේ භාවනාවට උපකාරයක් කරගන්නේ? ඊළඟට මේ බුද්ධ ශාසනයේ තියෙන අපූර්වත්වය, බුදුවරුන්ගේ තියෙන අපූර්වත්වය, මේ පිළිබඳ අපි මිතුවානි ස්වාමීන් වහන්සේගෙන් ගෞරවන්විතව අපි ඉගෙන ගනිමු. අවසරයි ස්වාමීන් වහන්ස, අපි විශේෂයෙන් මේ ඔබ වහන්සේට නමස්කාර පූර්වකව අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා. මේ සියලු අපහසුතා මැද්දේ, මේ හැමතැනම තියෙන අපහසුතාවෙන් දරිද්‍රතාවය කියන එක අපි පෙළා ගන්න මොහොතක අකුසල සංඥාවට ඉඩ නොදී කුසල සංඥාව ඉස්මතු කරගන්න අපිට කරන උපකාරයට ඒ වෙනුවෙන් ඉතින් අදත් ඔබ වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙනවා. මේ පුණ්‍යවන්ත දවසේ විශේෂයෙන්ම අටවිසි පිරිත උපකාර කරගෙන අපිට කියා දෙන්න ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් මම කැමති මේකට ආරම්භයක් වශයෙන් ඔබ වහන්සේගෙන් මේ අටවිසි පිරිත කියන මේ සුවිශේෂ පරිත්‍රාණ දේශනාව ගෞතම බුදුරජාණන් වහන්සේ මේක සිද්ධ කරන්නේ අපූර්ව දැනක අපූර්ව ආකාරයකට. ඊට පස්සේ මොකද්ද මේ අටවිසි 28 කියන සම්බන්ධය මොකද්ද? බුදුරු 28 දෙනාද ලෝකේ 15 උනේ. අදි කොටස් වලින් අපිට ආරම්භය පුරලා දුන්න නම් ස්වාමීන් වහන්සේ, එතන ඉඳන් අපිට ක්‍රමක්‍රමයෙන් ගොඩනගන්න පුළුවන් මේ පරිත්‍රාණ දේශනාවේ තියෙන මහා අනුභවය අවසාන වශයෙන් අපිට ලබා ගන්න යා යුතු මාර්ගය. ඉතින් ඒකේ මූලික අවබෝධය අපිට ලබා දුන්න ආරම්භ කෝෂෙන් ස්වාමීන් වහන්සේ අවසරයි. සෑම දිනකටම පෙරවන් සරණයි. අදත් අපි අඳුරෙන් එළියට පොහේ දාගඩස තහන්ත සම්බන්ධ වෙනවා. ඒ වගේ අද දවසෙත් අපි මේ වැඩසටහන සම්බන්ධ කරගන්නවා. එංගලන්තයේ සිට අපේ ආචාර්ය හර්ෂ මහත්මයා මේ වෙනවා. ඒ වගේම ඒ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපේ දරුවන් සම්බන්ධ වෙලා ඉන්නවා. අද අපි සුවිශේෂ මාතෘකාවක් සම්බන්ධ කරගෙන අපේ ශ්‍රද්ධා ඉන්දිය, විරි ඉන්දිය, සති ඉන්දිය, සමාධි ඉන්දිය, ප්‍රඥා ඉන්දිය වඩා ගන්නට අපිට මේ සූවිසි බුදුපියන් වහන්සේලාගේ මහනුභාවය සම්බන්ධ කරන, උන්වහන්සේලාගේ විශේෂ ප්‍රාගුණ්‍යතාවයන් සම්බන්ධ කරගෙන, උන්වහන්සේලාගේ අසහාය ඒ ගෝරි ඥාන මණ්ඩල සිහිපත් කරගෙන, ඒ වගේම සත් බුදුපියන් වහන්සේලා මෙනෙහි කරමින් ඒ සියලු බුදුපියන් වහන්සේලාගේ අනන්ත ඒ ගුණස්කන්ධයන් සිහිපත් කරගෙන පිරිත් දේශනාවන් සිදු කරමින් අපේ ජීවිතයට ආරක්ෂාව, සෙත, බලය, සියලු මාර බලවේග ජයග්‍රහණය කරලා අපිට නිර්වාණ අවබෝධයට යන්නට සරුව ආරක්ෂාව ලැබෙ දෙන උතුම් වූ පිරිත් දේශනාවක් තමයි අටවිසි පිරිත කියලා අපි සඳහන් කරන්නේ. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඒ පිළිබඳ උන්වහන්සේ අභ්‍යවකාශයක සිසිල් දිහ ධාරක සිත පවත්වාගෙන සිත නිවා ගන්නට උපකාරී වෙන ආකාරයේ දේශනා කරනවා. ඉතින් අපේ හර්ෂ මහත්මයා සඳහන් කළා වගේ අපේ ලෝකයේ පහළ වුණේ සූවිසි බුදුපියාණන් වහන්සේලා පමණක් නොවේ. දිනක් ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා, ආනන්ද මේ නේරංජනාගංගේ වැලියට ප්‍රමාණයට බුදුරු පහළ වුණා කියනවා. ඒ වගේම 512,000 මේ බුදුරු පහළ වුණා කියලා අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ තරම් මේ උතුම් වූ බෝධි ඥාන මණ්ඩලයට පත්තුණු සම්මා සම්බුදු පියන් වහන්සේලා අපිට ගණනය කළ නොහැක. ඉතින් ඒ අනුකූලව ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා, ආනන්ද තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ පැවැත්ම නඩත්තු කරන්න නෙමෙයි, නොපැවැත්ම සඳහායි. ඉතින් ඒ නිසා අපි මේ පොහේදා වැඩසටහනෙන් අපි සාමාන්‍ය විදිහට ගත කරන පිරිත් දේශනාව තුළට වඩා ගැඹුරට යන්නට මේ සූවිසි බුදුපියන් වහන්සේලා ඇයි අපි මෙනෙහි කරන්නේ, උන්වහන්සේලා මේ ලෝකෙට එන කාර්යභාරය මොකද්ද, උන්වහන්සේලා මේ සඳහා කැප කරපු ආකාරය, උන්වහන්සේලාගේ ඒ ත්‍රිවිධ බෝධිය, උන්වහන්සේලා විශේෂයෙන් දේශනා කරන කුමක්ද කියලා අපි අද කෙටියෙන් සඳහන් කරන්න කැමැතියි. ඉතින් ඒ අනුකූලව ලෞතුරා බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා, ආනන්ද තථාගතයන් වහන්සේලා ලෝකයේත පහළ වෙන්නේ පැවැත්ම නඩත්තු කරන්න නෙමෙයි. මොකද්ද මේ පැවැත්ම කියන්නේ? ලෝක සත්‍යය ආස්වාදයේ බැඳිලා ඇලෙනව ගැටෙනවා. මෙන්න කර්ම සකස් වෙන ආකාරය.
ඉතින් ඒ නිසා බුදුවරු ලෝකයට පහළ වෙන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ දුක කියාදීමෙන්, එහි ආදීනම කියාදීමෙන් නිස්සරණය කරා යන්නටයි. ඇලීම සහ ගැටීම මේ අන්ත දෙකෙන් නිදහස් වෙලා මැඩුම් ආවට ඔස්සේ නිවර්දි චින්තනයක් ඔස්සේ අත්‍යරීම පුරුදු කරමින් මේ සකල දුකින් නිදහස් වීම සඳහායි තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා අනුශාසනා කරන්නේ. එහෙත් ආනන්ද, තථාගතයන් වහන්සේලාගේ මේ උතුම් ධර්මයේ ටික දිනයි අහන්නේ. බොහෝ දිනා මේ පැවැත්ම නඩත්තු කර සතර අපාට යනවා. ඒ නිසා ආනන්ද, තථාගතයන් වහන්සේලාගේ කාර්යභාරයේ වෙන්නේ නොපැවැත්ම සඳහාමයි කියන එක පැහැදිලි වෙලා කියනවා. එතකොට අපිට බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ ඇයි කියන එක අපේ සුවහසක් බෞද්ධ ජනතාවට, අන්‍ය ආගමික අයට ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඇයි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ත්වපභාජි මේ සුවිශේෂ උත්තම වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ නොපැවැත්ම පිණිස කියන එක අපේ බෞද්ධ හදවත් තුළට අපේ දැඩි කොට ගන්න ආමිෂයේ සඳහන් මේ උන්වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලා එන්නේ පරම නිර්වාණ ධර්මයටමයි. ඒ සඳහා අපි කෙටියෙන් අපේ හදවත් තුළට ගැඹුරෙන් අවබෝධ කරගන්න එක දේවතාවෙක් ලෞතුරා බුදුන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, ස්වාමීනි කාලය උදේ ගිවි යනවා, රාත්‍රී කාලයේ මරණය එළඹෙනවා, ලඩරු තරණු මහලු වේදිකෙන් තොරව මේ කය හැර යනවා, ඒ නිසා සැපකමිතු අය පින් කටයුතු කරන්නේ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ වහන්සේ මේ දේවතාවට කියනවා, කාලය උදේ ගිවි යනවා කාරණේ හරි, රාත්‍රී කාලයේ මරණය එළඹෙනවා ඒකත් හරි, ලඩුරු තරණු මහලු ભેදයකින් තොරව මේ කය අත්හරිනවා ඒකත් හරි, හතරවෙනි එක කියනවා, ඒ සඳහා මේ තුන් බිය දකින ලෝකයා ආමිෂය අත්හැරලා පරම ගම්භීර වූ ඉපදීමක් නැති ජරාවක් මරණයක් ශෝක පරිද්දේව දුක්ඛ දෝමන ආදී මේ 11 කින්නම් නැති නිර්වාණ ධර්මයේ සිටාලවා නිර්වාණ ධර්මිය අවබෝධ කර ගැනීමට වීරිය කටයුතු කියලා දේවතාවට කියනවා. ඉතින් මම මේ උදාහරණය ගත්තේ අපි භාවනා කරන්නේ ඇයි, අපි පෙළ ගැසින්නේ ඇයි, දන් දෙන්නේ ඇයි, සිල් රකින්නේ භාවනා කරන්නේ, අපි ඇයි මේ පිරිත් දේශනා සජ්ජහානා කරන්නේ, කිසිම දෙයක් නෙමේ, ලෞකික අපේක්ෂාවක් ආවොත් එතන අපේ තෘෂ්ණාවට දාශ වෙනවා, නිර්වාණ බෝඩි අපේ අහිමි වෙනවා. ආන් නිසා අපි හැම කටයුත්තක් කරනකොට අත්‍යර්ම මනසකින් තෘෂ්ණාවෙන් තොරව, ලාභ කීර්ති ප්‍රශංසාවෙන් තොරව බුදුවරු ලෝකයේ මේ ජීවිත පරිත්‍යාගයෙන් අපිට මේ ආර්ය සත්‍ය දේශනා කරන්නේ නිර්වාණය පිණිසමයි, නිවීම පිණිසමයි. ඒ සඳහා පහළ වෙනවා බුදුවරු තුන් නමක්, ශ්‍රද්ධා අධික, වීරිය අධික, ප්‍රඥා අධික. අපේ ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥා අධික ලෞතුරා බුද්ධ රාජිත පත් වුණා, සාරාසංක කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. ඊළඟ වීරිය අධික බුදු බව බලන බෝසතන් වහන්සේලා අටසා සංකල්පයක් පිරුම් පුරනවා. ශ්‍රද්ධාධික භාවයෙන් ලෝකයාට උතුම් වූ බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේලා 16 සංකල්ප ලක්ෂයක් පාරමී පුරනවා. ඉතින් අපේ සූවිසි බුදුපියන් වහන්සේලා ගැන අපිට කෙටි සඳහනක් කරනවා නම්, ඇතම් බුදුවරුන්ට පෑය ගිහින් තියෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෑය දෙකයි, පෑය හය, වරුවයි, දවසයි, සතියයි, මාසයයි, මාස දෙකයි. ඒ විදිහට තමයි උන්වහන්සේලාගේ ඥාන සාගරය විද්‍යාමාන වුණේ. අපේ ප්‍රඥා අධික අපේ ගෞතම ලෝතුරා බුදුන් වහන්සේට 6 අවුරුද්දක් ගත වුණා. ඒකේ දුර්වල භාවයක් නෙමේ, උන්වහන්සේලාගේ එක එක කර්ම ශක්ති අනුකූලව සහ උන්වහන්සේලාගේ ඒ පැතුම් බෝධිය අනුවයි ඒ සිද්ධ වෙන්නේ. සෑම බුදු කෙනෙක්ම දේශනා කරන ගාථාව තමයි සම්පින්දනය කරලා, සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධං ශාසනං. සියලු පවෙන් වෙන වෙන
බෝඩි ඥාන මණ්ඩලයට සත්තිස් බෝධි පාසික කුශලය වඩන්න. ඒ තුළින් සිත දමනය කරන්න එය බුද්ධ අනුශාසනාව. මේ තමයි සදාතනික ධර්මතාවය. එතකොට අපි කල්පනාවට ගම්මු උන්වහන්සේලාගේ. ඒ බෝධි මණ්ඩලයන් ප්‍රකට වෙනවා ඔන්න ඔය කියන දින දවස් සති දවස් අවුරුදු වකවානුවක් කරනවා. ඒක තමයි විශ වෙනස් වීම කියලා කියන්නේ. උන්වහන්සේලාගේ ඥාන සාගරේ අදිචිත්ත අදිශීල අදිපඥාවේ වෙනසක් වෙන්නේ නැහැ. උන්වහන්සේලා පසේ බුදුපියන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලාගෙන් වෙන් වෙන්නේ ෂට් අසාධාරණ ඥානය. ඒ වගේම උන්වහන්සේලාගේ අදිශීල අදිචිත්ත අදිපඥා අදිවිමුක්ති අදිවිමුක්ති ඥාන දර්ශනය තමයි පසේ බුදුපියන් වහන්සේලාගේ සහ ශ්‍රාවක රහතන් වහන්සේලාගෙන් වෙන් වෙන්නේ. එතකොට ඇතැම් බුද්ධ ශාසනවල ලෞතුරා බුදුන් වහන්සේ පින්දුමන් පාන කොටම බුද්ධ ශාසනය විනාශ වෙනවා. ඒ වගේම ඒ බුද්ධ ශාසනය සතියෙන් දෙකකින් විනාශයි. අපි දැන් අපේ ලෞතුරා බුදුන් වහන්සේ දුරස්ත භාවයේ බලලා විනය ප්‍රඥප්තිය දේශනා කරා. ඒ නිසා ඒ විනය නිසා අපේ ශාසනය රැක්ුණා. ඒ නිසා උන්වහන්සේලා පින්දුමන් පානකොට ඒ බුද්ධ ශාසනය උන්වහන්සේලා අදිෂ්ඨානයක් කරේ නැහැ. උන්වහන්සේලා ඒ සියලුම ඒ කටයුතු කාර්යභාරයේ නිමහ වෙලා තියෙනවා. මොකද ඇතම් බුද්ධ ශාසනවල ආයුෂය 80,000 ලක්ෂය 60,000 50,000 40,000 20,000 30,000 10,000 5,000 ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ආවා. අපේ බුද්ධ ශාසනයේ පරමාවශ්‍ය 120යි තිබුණේ. එතකොට ඒ මොනම කළත් උන්වහන්සේලාගේ ඒ පරම සත්‍ය දේශනා කරමින් සුවිශාල වූ දෙවියන් සහිත මනුෂ්‍ය සහිත ප්‍රජාවේ ඒ නිර්වාණ ධර්මයට උන්වහන්සේලා කරුණු සලසලා තමයි පිරිනිවන් පහන්නේ. පිරිනිවන් පහනකට අදිෂ්ඨාන කරනවා සමහර බුදුවරු ඒක ඝන වෙන්න. ඒ තමන්ගේ ධාතු එක කොටසකට විතරක් ඝන වෙලා තැන්පත් වෙන්න. ඇතැම් බුදුවරු කොටස් කොටස් වශයෙන් එව්වා වෙනස් මේ විවර වෙන්න. සුනුසහල් ඒ වගේම අබෑට ඒ වගේම උන්වහන්සේලා මේ වී ඇටියක් ප්‍රමණය. ඒ නිසා උන්වහන්සේලාගේ අදිෂ්ඨාන ශක්තිය තමයි ඒ පින්වන් පාම් සිදුවෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි කෙටියෙන් උන්වහන්සේලාගේ ඒ තෝරා ගන්න බෝධි විවිධත්වයෙන් සිදු වෙනවා. නාබෝධිය බුදුවරු තෝරාගෙන තියෙනවා. ඒ වගේම උනගහ, කැලල් බෝධිය, උලිල බෝධිය, ස්ටල් බෝධිය, නාබෝධිය, ඒ වගේම රුක්කත්තන බෝධිය, ඒ වගේම උන බෝධිය, මුරුත, බක්මි, උන, කුඹුක්, රත්කරව්, තිනිහිරි, ඇඟුල, උලිල, ඇටඹ, සල්බෝධිය, මහරි බෝධිය, ඒශාල බෝධිය රූපකර්ෂණ ඇසතු. ඉතින් අපේ ලෞතුරා බුදුන් වහන්සේ බෝධිසත්වය කාලේ උන්වහන්සේ ප්‍රථම බෝධියේදී තෝරාගත්තේ ඇසතු බෝධිය. සරණතා ඥානිය සමගම ජයශ්‍රී මහ බෝධින් වහන්සේ නමින් ප්‍රකට වුණා. ඉතින් ඒ නිසා උන්වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ නොපවැත්ම සඳහාමයි. ඉපදීම නැමිති තෘෂ්ණාව ප්‍රහාණය කිරීම සඳහා අනුශාසනා කිරීම සඳහායි. කෙටියෙම පංචඋපාදානස්කන්ධ දුක ලෝක සත්වයාට නිරුද්ධ කරන ආකාරයයි දේශනා කරන්නේ. අවිදු අඳුරු බිඳින්නමයි ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ලෞකික ලෝකයේ සම්මුති ලෝකයේ තියෙනවා. ඒ සම්මුති ලෝකයේ ඉක්මවා ගිය ලෝකෝත්තර ලෝකයෙන් එතර වෙන දහමක් තමයි උන්වහන්සේලා දේශනා කරන්නේ. ඉතින් සෑම බුද්ධ ශාසනයකම බොහොම ස්වල්ප දෙනයි තමයි මේ උතුම් වූ නිර්වාණ බෝධිරගේ අනිත් සෑම දෙනාම පැවැත්ම නඩත්තු කරලා ඒ අය සසරට වැටුණා. ඉතින් ඒ නිසාද අපි මේ උතුම් බුද්ධ ශාසනය තුළ අපි දැන් 2560 ගණනක් දැන් වුණා. ඒ නිසා අපි කොච්චර මැරුණද මේ බුද්ධ ශාසනයම පරම අවුරුදු 100ක් වුණා නම් අපේ ආත්ම 25ක් කලෘය කරා.
පිස්සුව මිය ගියා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ අනුශාසනා ශ්‍රවණය කරලා තමන් මේ ජීවිතයේම නිර්වාණය පසක් කරගන්න වීරිය කරගන්නට ඕනේ. ඒ නිසා වීරිය අධික බුදුවරු, ශ්‍රද්ධා අධික බුදුවරු, ඒ වගේම මෛත්‍රී අධික බුදුවරු, දැන් අපි අනාගතයේ ලෝක පහළ වෙන මෙතේ බුදුන් වහන්සේ නමින් ලෝකේ පහළ වෙන බුදු වහන්සේ, උන්වහන්සේගේ පරමායුෂ අවුරුදු 80යි. ඒ නිසා අපි භාවනා කරනකොට අපි මේ තණ්හාවෙන් බැඳෙන්න හොඳ නැහැ. බොහෝ දෙනා එක එක බුද්ධ ශාසනය තුල ආයුෂ වලට බැඳිලා තියෙනවා. දෙහි ලක්ෂණ බැඳිලා තියෙනවා. ඒ වගේම කාම සම්පත් අනුභව කරන්න පුළුවන් කියලා ඒ බුද්ධ ශාසන පදනවා. ඒක එච්චර ඥානිත ගෝචර නැහැ. මොකද එහෙම පතපු නිසා තමයි මේ බුද්ධත්වයේ, පසේ බුද්ධත්වයේ මහරහත් භාවයේ අයි මොන්නේ. ඒෂා ලෞතුරා බුදු කෙනෙක් ලෝකයේ කියන්නේ අසුරු සනක් සසර වර්ණා කරන්න එපා කියලා. ඒ නිසා මේ ලබාගත්තු සන සම්පත්තිය මුල් කරගෙන ඉපදීනා නම් එතන දුකමයි. දිව්‍ය සම්පත් පතා, බ්‍රහ්ම සම්පත් පතා නෙමේ, නිර්වාණයම අවබෝධ කර ගැනීමටම වීරියවන්ත කරන්න කිව්ව බිරියන දුක්ඛං අච්චේති. ඒ නිසා මේ ලෞතුරු බුද්ධ ශාසනයේ රාගයෙන් වැඩෙන්නේ නැහැ. දේශයෙන් වැඩෙන්නේ නැහැ, මෝහේ තෘෂ්ණාව දාශ වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ශාසනය හඳුනා ගන්න අපේ ශ්‍රාවකයෝ හොඳට මේ දේශනාව අහන්න ඕනේ. ශ්‍රාවක කියන්නේ ආශ්‍රව කඩනවා. කාමාශ්‍රව අපායට යන, භවආශ්‍රව අපායට යන, ditthාශ්‍රව අපායට යන, අවිද්‍යාශ්‍රව, මේ ආශ්‍රව හතරම අපායට යන. ඒ නිසා මේ ලෝභය තරම් අපායට යන, දේශය තරම් අපායට, මෝහය තරම්. ආන් ඒ නිසා අපි භාවනා කරනකොට අපේ ශ්‍රාවක බෝධියට හිත අදිෂ්ඨාන කරලා ඇලීමක් ගැටීමකට පත් නොවේ. අපේ හිත මේ සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්පාදනය කරගෙන ගුරු ආචාර්යයන් වහන්සේලා කෙරේ අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ බුදුරන්ගේ, ඒ කියන්නේ විවිධ විෂයට බුදුරන්ගේ තියෙන විවිධ විශේෂත්වයන් ආදී කොටස් අපි අඳුනගත්තා. ඉතින් ඔබ වහන්සේකින් දැන් අපිට ඇත්තටම දැනගන්න අවසර ලැබෙනවා නම් මේ බුද්ධ කියන මහා වචනය තුළ තියෙන ගැඹුරත්වයේ ඉඳලා අපි දැන් කතා කරන්නේ බුද්ධ ශාසන 28ක්. ත්‍රිමී ගාම්භීරත්වයෙන් බලන්න 28 ගුණයකින් වැඩි වෙලා ඊටත් වැඩි සංඛ්‍යාවකින් ඔක වැඩි වෙනවා දන්න ආකාරයට. ඒ කියන්නේ ආසනේ බුද්ධ ශාසනය ගොඩනගන්න ගියපු කාලේ එකම ඔබවංශ සඳහන් කරාගේ මේ අවුරුදු 5000ක බුද්ධ ශාසනයකත් අවුරුදු ලක්ෂ ගානක බුද්ධ ශාසනයකත් අතර තියෙන ශාසන ශක්තිය කියන එක විශාල වශයෙන් වෙනස් වෙනවා. එතකොට මේ අපි 28 බුදුවරු 820 පිරිතෙන් සඳහන් කරන බුද්ධ ශාසන 28ක්. මේ 28ේම ශක්තිය අපිට සම්බන්ධ කරගන්න පුළුවන් අපේ නාමයට. මේ සම්බන්ධ කර ගැනීම තුලින් ඔබ වහන්සේ සඳහන් කරා වගේ මේ බුදුරේ පහළ වෙන්නේ අපිට බුද්ධ ශාසනයෙන් අපිට ලැබෙන්නේ නිර්වාණ මාර්ගය. ඒතර මේ නිර්වාණ මාර්ගයට යන ගමන ඉක්මන් කරගන්න. තමන්ගේ අභිප්‍රාය ඒ බෝධිය සාක්ෂාත් කරගන්න මේක තියෙන මහඟු අවස්ථාවක්. මේ අනුභවයේ උපකාර කරගන්න හම්බෙන එක මහඟු අවස්ථාවක්. අන්නේ අවස්ථාවේ තියෙන වටිනාකම, ඒකේ තියෙන අර්ථය, ඒක අපි අපේ නාමයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ස්වාමීන් වහන්සේ අපිට කියා දෙන්න. ඒකම ඔබ වහන්සේගේ නිර්වාණ බෝධියට උපකාර වේවා කියලා මම මෙතනම ප්‍රාර්ථනා කරනවා. මොකද මම දන්නවා ඒකේ වටිනාකම, ඔබ වහන්සේත් මේක කොච්චර කැපකිරීමකින්ද අපිට කියලා දෙන්නේ. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ, අපි ඔබ වහන්සේට බාරයි අපිව දැනුවත් කර. අපේ ආචාර්ය සර්ෂ මැතිතුමනි, මේ ලෞතර බුදුන් වහන්සේලාගේ ඒ උතුම් ගුණ කැටි කරලා සත්බුදු වන්දනාව සිදු කරමින් අපේ සියලුම ඒ කටයුතු සාර්ථක කර ගන්නට භාවනා යෝගීන්ගේ භාවනාවට එන්නා වූ බාධක කරදර
සියල්ල දුරු කරගන්නට සත්බුදු වන්දනාව ආඨානාටි සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. එච්චරට බුදුන් වහන්සේලාගේ ගුණය මහත් වූ විදිහේ අපිට සිතා නිමේ කරන්න බෑ. බුද්ධ ගුණෝ අචින්තයෝ, ඒ අචින්තිය ධර්මයන් අපිට කල්පයක් ගිහිල්ලත් එක බුදු ගුණයක් නිමා කරගන්න බෑ. අන්නේ ඒක අපේ හදවත් තුළ අපේ සාරු ජනයා නිර්මාණය කරගන්න ඕනේ. ඒකුර තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය ප්‍රබලව වැඩිලා ඒ බෝධි ඥාන මණ්ඩල වෙත තමන් පියමන් කරගන්න. ඒ තරම් අපිට සිතානිම කරන්න බෑ. එතකොට සූවිසි බුදුපියාණන් වහන්සේලා සම්බන්ධ කරගෙන තමයි අටවිසි පිරිත නිර්මාණය කළ තියෙන්නේ. ඉතින් ඒ නිසා සූවිසි බුදුපියාණන් වහන්සේලාගේම ඒ මහානුභාව ගුණස්කන්ධයන් කැටි කරලා අපේ සර්ව ආරක්ෂාව ලබා ගන්නට අපි පිරිත් දේශනාවන් ශ්‍රවණය කරමින් බුදුගුණ මනසිකාරය වඩන්නට ඕනේ. දිනක් ලෞතුරා බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔබලාට වනාන්තරයේ නොයෙක් ශබ්ද, බියජනක දේවල්, අමනුෂ්‍ය ආන්තරාවන්, නොයෙක් විදිහේ කලබලකාරී දේවල් හටගන්නකොට ඔබට බියක් හටගන්නවන. ඒ බිය පලා යන්නේ දෙවියන් මෙනෙහි කළ නෙමෙයි. ඒකට බුදුහාමුදුරුවෝ ගන්නවා හේතුවක්. ශක්තිමුදු කියනවා තමන්ගේ දෙවිවරුන්ට සුර අසුර යුද්ධයේ අසුරයන්ගෙන් තමන්ට පීඩාවක්, බියක්, ලොබු දැහැගැනීමක් එනකොට ඔබලා මගේ කොඩිය අග බලන්න බිය පලා යනවා කියන. මගේ කොඩිය අග බලන්නේ නැත්නම් ප්‍රජාපතිස්සේ දේවතාවගේ කොඩිය අග බලන්න බය පලා යන. ප්‍රජාපතිස්සේ මේ දේවතාවගේ කොඩිය බලන්නේ නැත්නම් වරුණශ්‍ර දේවතාවගේ කොඩිය අග බලන දාජග්ග බය පලා යනවා. එහෙම නැත්නම් ඊසානශ්‍ර කියලා දිව්‍යෙක් ඉන්නවා, එයාගේ කොඩිය අග බලන පලා යනවා කියලා ශක්තිමිඳු තමන්ගේ සුරයන්ට අවවාද කරනවා. බුදුන් වහන්සේ මෙය අසා මහා සංඝයාට කියනවා, මහණෙනි දිව්‍ය ලෝකයේ ශක්තිමිඳු මේ සුර අසුර යුද්ධයේදී එන්නා වූ බය, තාර්ෂය ලොකු දැහැගන්නේ පලා යන්න මෙන්න මේ විදියට කොඩිය අග බලන උපදෙස් දෙනවා. කවදාවත් බිය පලා යන්නේ හිතේ බය වැඩි වෙනවා. ඇයි ඒ මහණෙනි? දෙවිවරු රාග දේශ මොහ සහිතයි. අවීත රාගෝ, අවීත දෝෂෝ, අවීත මොහෝ. ඒ නිසා මහණෙනි නුඹලා වනාන්තේ සෝහනේ අභ්‍යවකාශයේ එතකොට යනකොට පිටපාට යනකොට නොයෙක් විදියේ කාන්තාරවල මිනිස්සුන්ගෙන් ඈත ප්‍රදේශවල සතුන්ගෙන් ග්‍රහණය වෙච්ච ප්‍රදේශවල ඔබ ඉන්නකොට, සිවිරියාවෙන් ඉන්නකොට, විවේකයෙන් ඉන්නකොට දවල් රාත්‍රී ගත කරන ඔබට බයක්, ශක්තියක්, ලොබු දැගැනීමක් විවිධ අන්තරා වෙනකොට ඔබලා මගේ ගුණ නමය මෙනෙහි කරන්න තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ. ඇයි මම මේ දේ ප්‍රකාශ කරන්නේ? අපේ හර්ෂ මාත්මයා බොහෝම ලෝක ප්‍රජාව දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන් පසුපස යන අය ලංකාවේ එන්නේ වැඩි වෙලා තියෙනවා. දෙවියන්ගෙන් නොයෙක් දේවල් ඉල්ලගෙන යන අය ඉන්නවා. ඒ නිසා සම්්‍යක් සම්බුද්ධ වූ ලෞතුරා බුදුන් වහන්සේගේ උතුම් ගුණයන් මෙනෙහි කිරීමෙන් තමන් සර්ව ආරක්ෂාව, සර්ව රැකවරණය, සියලු බය පලා යනවා කියන එක ලෝකයට අමතර වෙක යනවා. එච්චර මිත්‍යා දෘෂ්ටිය ප්‍රබලව යන ආන්. ඒ නිසායි මම මේ ප්‍රකාශ කරන්නේ සියලු සත්වයන්ටම, මනුෂ්‍ය ප්‍රජාව නිතරම හිතර ගන්නට ඕනේ අපි මේ කාමභෝගී ජීවිත ගත කරනකොට. ඒ වගේම මහා සංඝයා වහන්සේ වනාන්තරයේ සේනාසනේ පාන්සලේ විහාරයේ වැඩවාසය කරනකොට අපි කෙසේද අපේ හිත නිවීමර පත්තර ගන්න සර්ව ආරක්ෂාව අපි කා තුලටද අපි යොමු වෙන්න ඕනේ කියන එක ගැනයි මම මේ විශේෂයෙන් කියා දෙන්නේ. මොකද
සූවිස බුදුපියන් වහන්සේලාගේ තියෙන මහනු භාවය. බුද්ධ රත්නයක තියෙන මහනු භාවය අපේ ජීවිතයට ළඟා කරගන්න කොහොමටි කියන එක. භාවනා කරන ලෝකයා යෝගයා නිරන්තරයම තමන් තමන්ගේ සියලු වරද කමා කරගෙන බුදුපියන් වහන්සේලාගෙන් සමාව අරගෙන පච්චේක බුදුපියන් වහන්සේලා මහරහතන් වහන්සේලාගෙන් ආර්ය උත්තිමයන් වහන්සේ සමාව අරගෙන තමනු තමන්ට වෙච්ච වැරදි සමාව කරගෙන තමයි හිත පිරිසිදු කරගන්නට ඕනේ. ඒ තරම් හිත ප්‍රබහස්සව කරගන්නට ඕනේ. කම්මසකා සම්මාදිටිට එන්න ඕනේ කර්මීය කර්මඵල. ඒ නිසා අපි විසුද්ධියට යනකොට අපේ මේ දෘෂ්ටියේ විසුද්ධ වෙන ක්‍රම හයක් තියෙනවා හර්ෂ මහත්තයා. කම්මසකා සම්මාදිට්ඨිය, ඒ වගේම ධ්‍යාන සම්මාදිට්ඨිය, ඒ වගේම විපස්සනා සම්මාදිට්ඨිය, මාර්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය, ආර්ය චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය මේ හය වඩනට ඕන. ඉතින් අපේ ලෝක සත්‍ය කර්මයේ කර්මඵලවත් හදා ගන්න බැරි තරමට දෙවිවරුන්ගෙන් ගිහින් කන ලව් කරමින් මිත්‍යා දෘෂ්ටි පැත්තට යොමු වෙන පැත්ත මේ ශ්‍රී ලංකාවේ එන්න වැඩි වෙලා තියෙනවා. ඒ පැත්ත නැඹුරුතාවය ආන් ඒ නිසා ඒ ඇයට කරුණා මෛත්‍රියෙන් බුදු රුවණකගේ තියෙන බලශක්තිය ආනුභාවය මේ සූවිසි බුදුපියන් වහන්සේලාගේ තියෙන ඒ අදිෂ්ඨාන ශක්තිය ඔබගේ ජීවිතයට ළඟා කරගෙන ඔබ නිර්වාණ බෝධිය ධ්‍යානයට පෙළ ගැසෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ නිසා මහණෙනි ඔබලා මෙසේ ඉන්නකොට එන්නා වූ සියලු බිය පලා යන්නේ වීතරාගේ වීත දෝෂී වීත මොහේ ලෞතුරා බුදුන් වහන්සේගේ නවහරහදා ගුණි මෙනෙහි කරන්න සඥානා කරන්න භාවනා මනසිකාරය යන සියලු බල පලා යනවා. ලෞතුරා බුද්ධ රත්නයේ ගුණ මෙනෙහි කරන්නටන් ධර්මයේ ගුණ හය මෙනෙහි කරන්න සියලු බය පලා යනවා. ධර්ම රත්නයේ ගුණ හය මෙනෙහි කරන්නටන් ආර්ය මහා සංඝ ගුණගේ ගුණ නමේ මෙනෙහි කරන්න සියලු බය පලා යනවා. ආන් ඒ අනුව මේ උතුම් වූ බුද්ධ රත්නයේ මහානුභාවයයි මම මේ ප්‍රකාශ කරේ. ධර්ම රත්නයේ තියෙන සර්ව රැකවරණය සහ මහා සංඝයා වහන්සේගේ ආර්ය ගුණයයි කියයි. ඉතින් අපි ඒ නිසා මේ තෙරුවන් සරණ යන සිට අපේ නිරන්තරයෙන්ම ආරක්ෂා කරගන්නට අපේ බෞද්ධ ප්‍රජාව නිරන්තරයෙන්ම අවබෝධ ඥානී යුක්තව ගත කරන්නට ඕයි. ඒ අනුව උන් වහන්සේලාගේ ඒ මහානුභාව අදිශීල අදිතිච්ඡ අදිපඤ්ඤා අදි විමුක්ති අදි ඥාන දර්ශනයන් කැටි කරලා අපි වන්දනාවක් කරනවා ෂඩ්බුදු වන්දනාව. ඒ වගේම උන් වහන්සේලා පච්චේක බුදුපියන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලාගෙන් විනාශ වෙනවා ෂඩ් අසාධාර ඥාන පිහිටන්නේ ලෞතුරා බුදු කෙනෙකුටයි. සත්‍යයන්ගේ ආශව අනුශය ඥානයේ කෙලෙස් කොයි විදිහට වැළලා තියෙන්නේ ඒවා දකින්න පුළුවන් වන්නේ බුදු කෙනෙකුට පමණයි. ශ්‍රාවකයන් වහන්සේලාට වඩා බුදු කෙනෙක් තමයි ඉන්දිය ධර්මයන්ගේ මෝරා ගිය අය මධ්‍යම ප්‍රමාණයේ හීන මධ්‍යම ප්‍රණික දකින්නේ. ඒකයි බුදු කෙනෙක්ගේ කියන බුද්ධ මණ්ඩලය බුද්ධ ඥාන මණ්ඩලයේ තියෙන උත්තරීත තත්වය. ඒ වගේම උන් වහන්සේලා සත්‍යයට මහා කරුණාවෙන් යුක්තයි. අපි කියනවනේ සත්තානං ආශේ අනුශේ ඥාන ඉන්දිය පරිවර්තියේ ඥානය. ඒ වගේම අනාවරණ ඥානය. ඒ වගේම මහා කාරුණික ඥානය සබ්බුඤ්ඤ ඥානය. මේ විදිහට බුදු පියාණන් වහන්සේලාගේ ඒ උතුම් ගුණ හය නිරන්තරම අපි මෙනෙහි කරන්නට උනේ භාවනා කරනකොට. එතකොට තමයි ඔබට ඒ උතුම් වූ බෝධි මණ්ඩලයට හිත යොමු වෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය පෙරදැරි කරන ලෞතුරා බුදුන් වහන්සේගේ ඒ ගුණ හය, ඒ විශේෂ වූ ගුණ ඥාන හය, ෂට් අසාධාර ඥාන, චතුද්දශ ඥාන, තෙසත්‍යා ඥාන වන්දනාවන් බොහොම මහෝපකාරී වෙනවා. එසේ මෙනෙහි කරමින් තමයි අපි භාවනා ආසනයේ සූදානම් වෙන්නට ඕනේ. එතකොට ඒ සත් අසාධාරණ ඥානවලට සමගාමීව ඒ සියලු බුදු පියාණන් වහන්සේලාගේ ඥානයන් සම්පිජනය කරලා අනන්ත පුඤ්ඤෝ
අනන්ත ඥානෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධී, අනන්ත ජ්‍යුති. ඒ අනුව අපේ විපස්සී බුදුහාමන් වහන්සේගේ පටන් ගෞතම ලෝතුරා බුදුන් වහන්සේගේ ඒ දක්වා සත්බුදු වන්දනාව අපි මේ සූවිසි ගුණස්කන්ධය බුදුවරු සිහිපත් කරන අපි වන්දනා කරනවා. එහි තියෙන විශේෂය තමයි පින්වත්නි, විපස්සීස නමතු චක්කු මන්තස්ස සිරිමතෝ සිකිස්සපි නමතු සබ්බ භූතානු කම්පිනෝ වෙස්ස බුස්ස නමතු වෙස්ස බුස්ස ලෞතුරා බුදුන් වහන්සේට නමස්කාර වේවා. නහත කශස්ස තපස්සිනෝ නමතු කකු සන්දර්ශ මාර සේනා පමද්දිනෝ ඕනාගමනස නමතු බ්‍රහ්මනස උසීමතෝ කශ පස්ස නමතු විපමුත්තස්ස සබ්බදී අංගීරසස නමතු සක්‍ය පුත්තස සිරිමතු නමෝ තේසං සත්තානං සම්මා සම්බුද්ධානන්ති. එසේ කරමින් අපේ බෞද්ධ ජනතාව නිතරම මේ කාලය බොහොම කර්ම බලවේග උස්සන්න වෙලා තියෙන අකුසලය ලංකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකෙම රාග දේශ මොහෙන් ගැවි යනවා. ඒ නිසා නිරන්තරයෙන්ම බුද්ධ වන්දනාව නිවසේ උදේ දවල් කරන්නට ඕනේ. නිරන්තරයෙන්ම බුදුගුණ වන්දනාව කරන්නට ඕනේ. එසේ කරමින් තමන් අකුසලය දුරු කරමින් කුසලය වඩන්න ඕනේ. ගෙවන තප්පරයක් තප්පරයක් වාසා, විනාඩියක් විනාඩියක් වාසා, පැයක් පැයක් වාසා හිත නිතරම දහමෙන් ඈත් වෙලාද, දහමට අනුගත වෙලාද කියලා මෙනෙහි කරන. මොකද එච්චර කර්ම විපාක පරිසම් වෙනවා. මේ මෛත්‍රිය වඩන්න ලෞතුරා බුදුන් වහන්සේගේ මෛත්‍රිය කරන්න කරන්න සංසාර අකුසල ගෙවෙනවා. ඒ තරම් මේ සූවිසි බුදුගුණ අනන්තයි. ආන් ඒ අනුකූලව අපේ සාදු ජනයා නිරන්තරයෙන්ම මේ වකවානුව අකුසලයේ බලවත්ව විපාක දෙනවා. ගැලාඩින ගුණා පසුපසේන රිය සකමෙන් බොහෝ දෙනා හිතන්නේ ගැලාඩින ගුණා පසුපසේන කරට්ටියෙන් නෙමේ, මේකේ දුක්ඛ විපාකේ එන්නේ ගැඹුරු මේකයි. කණ්ඩක් අඩිනකොට ඒ ගුණා හරි මහන්සියෙන් අඩින්නේ. කැණිතලා වේගයේ ජව වේගයෙන් යනවා. ඒ ජව වේගය සමගින් හතිය එනකොට කණ්ඩ අඩිනකොට ගවයාට ඇදගන්න බෑ අර බර කරටි. නමුත් ඒ කරට දක්වන මිනිසයා ගගහා ගගහා තමයි අර කණ්ඩ අඩින්නේ. එච්චර දුක් වේදනාවක් උලන්න ඕනේ. අන්න ඒකයි මේ දුක කියන එක එනකොට දවසෙන් දෙකෙන් අවුරුද්දෙන් නෙමෙයි පෙර සංසාර කර්ම වේගය අවුරුදු 6 අවුරුදු 12 මුළු ජීවිතය දක්වාම මේ කර්ම විපාකයේ එනවා. අන්න ඒ නිසා අපේ සාදු ජනයා බුදුන් වහන්සේ කෙරේ ශක කරන්නේ පහ ධර්ම රත්න සංඝ රත්නේ ආර්ය මහා සංඝයා වහන්සේ කෙරේ තකෝපි නෙමෙයි ජීවිතයට ගරු කරමින් උන්වහන්සේලාගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ කර්ම උන්වහන්සේලා ගෙවයි. ඒකට ඔබ දායක නැවේ. ඔබේ සිත රැක ගන්න නිරන්තරයෙන්ම මිය ලෞතුරා බුදුන් වහන්සේගේ අනුශාසනාවන සබ්බ පාපස් අකරණං කියන පාඩය දවසට 100 වතාවක්වත් මෙනෙහි කරන්නේ එතකොටයි මේ හිත හදන්න පුළුවන්. ඒ තරම් ලෝකියා පෞරස් කරන අවස්ථාවක් ගත වෙලා තියෙනවා. ඒ නිසා උන් වහන්සේලාගේ උතුම් ගුණ කැටි කරලා අනන්ත පුඤ්ඤෝ උන්වහන්සේලාගේ පුණ්‍ය මහිමය අනන්තයි. ඒක ශ්‍රද්ධාවෙන්ම හිතට ගන්නට ඕනේ. අනන්ත ඥානෝ ඔය භෞතික ඥානයේ ඉක්මවා ගිය අපි ලෝකයේ බාහිර පරිශ්‍රණය කළා මහාචාර්ය ආචාර්ය ඒ වගේම මේ විද්‍යාව කියන්නේ අවිද්‍යාවමයි තාක්ෂණීය ඔක්කොම රාග දේශ මොහ සහිතයි. විදුනන කියන්නේ විද්‍යා උඩපාඩි කියන්නේ සියලු කෙලෙස් නැසීමෙන් අන්න උන්වහන්සේලාගේ ඒ විශේෂ ඥාණයෙන් උන්වහන්සේලා රාග දේහ මොහය නසල උපදින විද්‍යාවයි. ඒ විද්‍යාවේ ශේෂයක්වත් නැහැ කෙලෙස්. අවිද්‍යාව ශේෂයක්වත් නැතුව උන්වහන්සේලා කෙලෙස් ප්‍රහීන කරා. ආන් ඒ විද්‍යාවයි මේ දැන් භෞතික විද්‍යාව, භූගෝල විද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, තාක්ෂණ විද්‍යාව මේ ඔක්කොම කෙලෙස් සහිතයි. ආන් ඒ මානිය කඩා ගන්න දේශ විදේශ සාදු ජනයා කරුණාවෙන් මේ අනුශාසනාව අහලා මානිය විඳ ගන්නට ඕනේ. මොකද ඔබ තුල කර්ම රැස් වෙනවා.
කෙලවරක් නැහැ. ඒ නිසා මේ බුද්ධ ඥානියට ඔබ නිතරම නමස්කාර කරමින් ඔය භෞතික ඥානෙ ඉක්මවා ගිය තිස් එක් කලෙම නිදහස්සුණු ඥානයක් සම්මයක් සම්මුදල උතුරා බුදුන් වහන්සේලාට තියෙන්නේ. ඒක නිතරම මෙනෙහි කරන්න ඕනේ අපේ සාරු ජනයා. එසේ මෙනෙහි කරමින් කරුණු හයක් මම මෙහි මහනුභාව ප්‍රකට කරමින් සර්ව ආරක්ෂාව තමන්ට ධ්‍යාන මගපල නිවනට යන්න කම්මස්සකා සම්මාදිට්ඨිය ඉඳලන් ධ්‍යාන කම්මා සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය ඒ වගේම චතුසත්‍ය සම්මාදිට්ඨිය යන අනපේක්ෂව මේ කෙලෙස් ප්‍රහාණ කරන්නට ඕනේ. මේ දහම වැඩෙන ධර්මයක් අපිට බලෙන් කරන්න ඕනේ දෙයක් නෙමෙයි. අපි හිතනවා තමයි අපි දකින්නවා කියන්නේ දැකෙනවා. අපි හිතනවා අපි අහනක නැහැ ඇහෙනවා. අපි හිතන්නේ අපි ආග්‍රහණය කරනවා ආග්‍රහණය වෙනවා. අපි හිතන්නේ රස බලනවා රස දැනෙනවා. පහස ලබනවා පහස දැනෙනවා. අපි හිතනවා නෑ හිතෙනවා. ආන් මෙන්න මේක තමයි අපි මේ භෞතික ඥානයේ ඉක්මවාගිය ප්‍රඥායයෙන් ලෝකේ අපි දකින්නේ. ආන් ඒ නිසා භෞතික ඥානයේ මානිය කඩලා තමන් මේ බුදුන් වහන්සේගේ බෝධියට හිත නමලා සමාව අරගෙන ඔබ කර්මක්ෂය කරගන්නට තමන් වීරිය අදිෂ්ඨානය පාරමිතාවන් සපුරා ගන්නට ඕනේ. අසරයි ස්වාමීන් වහන්සේ, අපි අති සුවිශේෂ දේවල් අද ඔබවහන්සේගෙන් ඉගෙන ගන්නවා. මම තව වැඩි දුරට කැමති ඉගෙන ගන්න ඇත්තටම මේ කම්මස්සකා සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය ආදී මේ වැතින වෙනස්කම් ගැන. ඉතින් අනේක වාරයක් ඔබවහන්සේට මේ පාරමිතා පිරියවා කියලා අනුමෝදන් කරන ගමන් මම කැමති දැන් මෙන්න මේ මහා මේ ආනුභාවය 28 බුදුරජාණන් බුද්ධ ශාසනන 28 බුදුරුන්ගේ මේ බුදුරජාණන් වහන්සේලාගෙන් අපි ලබා ගන්න මේ ආනුභාවය ගිහි අපි නැත්නම් මේ යෝගාවචර අපි නිර්වාණය පතාගෙන භාවනා දිනු කරන අපි කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියන දේ අපිට අවසරයි ටිකක් පැහැදිලි කර දුන්නත් ස්වාමීන් වහන්සේ මේ පොයේ දවසේ හොඳ ප්‍රශ්නයක්. ඔව්, හොඳ ප්‍රශ්නයක් අපේ ආචාර්ය ලක්ෂ මහත්මයා යොමු කළේ. මොකද අපිට රැකවරණය ලබා ගන්න අපි අවංකම බුදුන් සරණ දහම් සරණ සංඝ සරණ ශ්‍රාවකයාට අත්‍යවශ්‍යයෙන්ම අපිට රැකවරණය ලැබෙනවා. මම මුලිනුත් ඔබතුමාට පැහැදිලි කරේ සාරු ජනයාට බොහෝ දෙනා මේ රැකවරණය පටා මිත්‍යා දෘෂ්ටික දෙවරු පසපස ගිහිල්ලා බොහෝම සල්ලි මුදල් නැති කරලා ගෙවල් දොරවල් නැති කරලා අසහනයෙන් බොහොම පීඩාවෙන් මැරිලා අපාගත වෙච්ච අය. ආන් ඒ නිසා තමයි අපි තෙරුවන් සරණ ගිය බෞද්ධ ජනතාව වශයෙන් අන්නේ වූ බාහිර සරණ ගිය අයටත් අපි අවබෝධයෙන් ඒ ඇත්තන්ට මේ බුද්ධ ඥානයේ තියෙන බලශක්තිය අපේ ජීව සම්බන්ධ කරගෙන අපේ හිත්වල මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව දිනු කරගත්තොත් අපිට මේ සූවිස බුදු පියාණන් වහන්සේලාගේ මේ අනන්ත පුණ්‍ය ගුණය ඇතුළත් අනන්ත ඥාන සාගරයෙන් අපිට සර්ව රැකවරණය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි බුදුහාමුදුරමක් දේශනා කරන්නේ මහණෙනි එක තියක් වඩනවනම් මොකද්ද ඒකාන්ත වශයෙන් බුදුහාමුදුරුවෝ කියන මම ඇප වෙනවා මහණෙනි ඔබලා ඒකාන්ත වශයෙන් ලෞතුරා බුදුන් වහන්සේගේ මේ උතුම් ගුණය මෙනෙහි කරමි. ඒකාන්ත නිබ්බිදාය විරාගාය අභිඥාය උපසමාය නිරෝධාය සම්බෝධාය නිබ්බහනාය සංවතති. කටමේක ධම්මෝ ඒක ධම්මෝ භික්කවේ භාවිතා බහුලී කටා ඒකාන්ත නිබ්බිදාය විරාගාය අභිඥාය උපසමාය නිරෝධාය සම්බෝධාය සංවත්තති. කටමේක ධම්මෝ බුද්ධානුස්සතිය බුදුන් වහන්සේගේ උතුම් ගුණ මෙනෙහි කරමින් අවංකම
පිරිසු සීලයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවන යෝගා වචරයට ඒ කාන්ත වශයෙන් මේ බුද්ධ ශක්තියේ බලය තමන්ට ළඟා කරගෙන නිමනට යන්න පුළුවන් වෙනවා. ඒ කාන්ත වශයෙන් ඒ බුද්ධ බලය මහනු භාවයෙන් මේ ඇහැ කෙරේ කලකිරීම ඇති කරන ඒ කාන්ත නිබ්බිදාය නිවීමට විරාගාය රාගය ප්‍රහාණ කරගෙන නිරෝධාය පංචපානස්කන්ධ දුක නිරුද්ධ කරගෙන උපසමාය කෙලෙස් සංසිඳවාගෙන අභිඥාය තිලක්ෂණ රහිත නංවාගෙන සම්බෝධාය ආරි සත්‍යං අවබෝධ ඥාණයෙන් පත්‍යස්ස කරගෙන නිබ්බානාය තෘෂ්ණාවෙන් මේ හිත මුදවාගෙන නිවන් පුරයට යන්නට අනුශසති භාවනාවක් වශයෙන් කර්මස්ථාන 21 තුළ අන්න බුදුන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් සම කර්මස්ථාන 40 කර්මස්ථානයේ තුළ බුද්ධානුශසතිය නැමැති මේ උතුම් අනුශසති භාවනා 10න් එකක් අනුශසති භාවනාවකින් දේශනා කළා. ආංගී අනුකූලව අපිට ඒක පිළිසරණ කරගන්නේ කොහොමද? මයන් නාථා මේ සද්බුදු වන්දනාවේදී කියනවා මේ පිරිත් බලය උදේ දවල් රාත්‍රියේ දේශනා කරගන්න ගිහි ජීවිතයේ ගත කරන අමුදරුවන් පෝෂණය කරන රැක රක්ෂා කරන ඒ වගේම මේ වැසි සමය ඒ වගේම ගිනි විපත් සතුරු වහන්සා එනකොට තමන්ට තියෙනවා මේ සද්බුදු වන්දනාවෙන් ਸਰව ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. ජල වලින් එන උවදුරු දැන් මේ දවස්වල උදක මේ උවදුරු ගිනි ඒ වගේම ශස්ත්‍ර යුද කලබල අමානුෂික ඒ සංසාර කර්ම වේග පවාව නවත්ත ගන්නට මේ සූවිසි පිරිත ඒ වගේම මේ ෂට් අසාධාරණ ගුණස්කන්ධය තිසත්ත්‍ය ඥානවල අනන්ත බුදුපියන් වහන්සේලාගේ මේ ගුණහය කැටි කරගෙන තමට ਸਰව ආරක්ෂාව ලබා ගන්න පුළුවන් වෙනවා. මයන්නාට මටම ස්වාමියා වන මේ ලෞතුරා බුදුන් වහන්සේ මට පිහිට වෙන මයන් දීපා මට පහනක් දිවයිනක් මේ මයන් තානා මට ආරක්ෂාව නිවීම ලැබෙන මයන් ලේනා මට ਸਰව ආරක්ෂාව ලැබෙන මයන් පටිසරණ මට පිරිසරණ වෙන තවත් වස්තුවක් බුද්ධ රත්නය තරම් ඇත්තේ නැහැ. ඒ නිසා මම මේ බුද්ධ රත්නයේ දිවිතිමේ සමා මම සරණ ගිහිල්ලා සියලු කෙලෙස් කඩා ගන්නලා මට මේ කම්මස්සකා සම්මාදිට්ඨිය කර්මයේ කර්මඵලය අදහන්න මට බුද්ධ රත්නයේ ඒ බෝධි මණ්ඩලයේ පිහිට මට ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා නම් එයා නිරන්තරයෙන්ම මේ හිතට කෙලෙස් එනකොට එයා හඳුනා ගන්නවා. අන්න ਸਰව ආරක්ෂාව. සියුම් සියුම් කෙලෙස්, රළු කෙලෙස්, ඝන කෙලෙස් එයා එනකොට හඳුනාගෙන එයා එතනින්ම මොකද වෙන්නේ? බුදුන් වහන්සේ මෙනෙහි කරනකොටම එයාගේ අර කෙලෙස් ප්‍රහීණ වෙනවා. ඒ නිසා සිතෙන් කයෙන් වචනයෙන් එන අර මහා ප්‍රපාත කෙලෙස් යට දුරු කරගන්න පුළුවන් බුදුන් වහන්සේ මෙනෙහි කළ මම බුදුන් වහන්සේ මෙන් රහසින්වත් පව කරන්න හොර නෑ. ආන් ඒ ගුණයට තමයි සමීප වෙනවා අන් ශ්‍රද්ධා ඉන්දිය වැඩෙන හැටි. ඒ කෙලෙස් කඩනවා බුදුන් වහන්සේලාගේ විරිය අධික උන්වහන්සේලාගේ ඒ වීරිය 550 ජාතකයේ කියවනකොට ඒ වීරිය තමන්ට ළඟා කරගෙන ඒ වීරිය කඩාගෙන කෙලෙස් කඩා ගන්න වෙනවා. ලෝකයේ ඝනදෙනු වලින් එයා තොර වෙලා ਸਰව ආරක්ෂාව බලයේ තමන්ගේ අධ්‍යාත්මෙ පිහිට වෙනවා. සියලු අමනුෂ්‍ය ආන්තර යුද රාක්ෂ යක්ෂ භූත සර්ප ආදී සියලුම මේ සත්වයන්ගෙන ඒ තමන්ට ඒ මේ සතුරු වහන්සේලා සේනාංක දුර් වෙලා යනවා. ඒ තරම් ਸਰව ආරක්ෂාවක් වෙනවා. ඉතින් ඒ නිසා අපේ බෞද්ධ ජනතාව මෙන්න මේ විදිහට තමන් සද්බුද්ධි වන්දනාව පිරිත් දේශනාව හොයාගෙන මේ විදිහට සජ්ජහානා කරන්න මම පොඩ්ඩක් සජ්ජහානා කරනවා. විපස්සී භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්තේද්දී අනන්ත දුතේ සිකි භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්තිද්දී අනන්තදී ඒ තුරම් ගෞතම රෞතුරා බුදුන් වහන්සේ අම්මාකං භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්තිද්දී අනන්ත ජ්‍යුති සත්‍යමේ බුද්ධා
භගවන්තෝ අරහන්තෝ සම්මා සම්බුද්ධා අනන්ත පුඤ්ඤා අනන්ත ඥානා අනන්ත ගුණා බහු වචනේ අනන්ත තේජා අනන්ත ඉදිමන්තා අනන්ත ජ්‍යුතිමන්තා පල්ලක්ෂ දුලක්ෂා ලෞතුරා බුදුන් වහන්සේලාගේ ඒ ඥාන සාගරයේ කැටි කරලා මේ ගුණ හය තුල තමන් ඒ අවංක චේතනාවෙන් තමන් සත්‍යහනා කරලා බලය පිහිටවාගෙන මෙසේ මයන් නාතා අනේ මට නාත වෙන්න මට පිහිට වෙන්න මයන් දීපා මට පහනක් වෙන්න දිවයිනක් වෙන්න මයන් තානා මට ਸਰව ආරක්ෂාව ලැබෙන්න මයන් ලේනා මට ਸਰවම ආරක්ෂාව ලැබේවා මයන් පටිසරණා මට අන් පිරිසරණක් නෑ ලෞතුරා බුද්ධ මහංශයේ පිරිසරණ ඇරෙන්න එසේ කරමින් මෙසේ සත්‍යහනා කරන්න අනන්ත පුඤ්ඤා බුද්ධා භගවන්තු අනන්තේ පුඤ්ඤ චක්කේ අනන්ත ලෞතුරා බුදුන් වහන්සේලාගේ පුණ්‍ය මහිමේ ආනුභාවයෙන් මං රක්කන්තු සබ්බදා මාත රැකවරණය සැමදා ලැබේවා ඊළඟ ගුණය අනන්ත ගුණා බුද්ධ අනන්ත ඥානා බුද්ධා භගවන්තු අනන්තෝ ඥාන සාගරේ බල මහිමේ මට ਸਰව රැකවරණය ලැබේවා අනන්ත බුද්ධා අනන්ත ගුණා බුද්ධා භගවන්තෝ අනන්තේ ගුණ චක්කේ අනන්තෝ ගුණානුභාවයෙන් මං රක්කන්තු සබ්බදා සැමදා මට රැකවරණ ලැබේවා අනන්ත තේජා බුද්ධා භගවන්තෝ අනන්තේ තේජ චක්කේහි මං රක්කන්තු සබ්බදා අනන්තෝ තේජානුභාවයෙන් උන්වහන්සේලාගේ තේජ ගුණානුභාවයෙන් දේවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේ සියලුම අයගේ තේජ ගුණයට වඩා අචින්ත්‍ය වූ තේදානු ගුණ බලයෙන් මට රැකවරණය ලැබේවා අනන්ත ඉදිමන්තා බුද්ධා භගවන්තෝ ඔය ලෞකික ඉද්ධි ගුණ නෙමේ ඒවා සියල්ල පිරිහිලා යනවා කෙලෙස් සහිත නිසා වීතරාගී වීත දෝෂී වීත මොහේ ලෝතුරා බුදුන් වහන්සේලාගේ අනන්තෝ ඉදිපාඩ හතර ඡන්ද විරිය චිත්ත විමර්ශ ඉදිපාඩයන්ගේ අනන්ත වූ විද්‍යානුභාවයේ දස බල ඥානාදී ගුණේ බලයෙන් අනේ විද්‍යානුභාවයෙන් ඒ ගුණ මහිමයෙන් මට සදා රැකවන ලැබේවා අනන්ත ජ්‍යුතිමන්තෝ අනන්ත වූ මේ ආලෝකය ආන් ඒ නිසා මේ බුදුන් වහන්සේලාගේ සත්වන්න රශ්මි තරං ආලෝකයක් මේ තුන් ලෝක ධාතුවේ නැති ශ්‍රේක් ලෝකේ දෙවියන්ගේ ආලෝකය බමුන්ගේ ආලෝකයට වඩා අන්න පින්වන්නේ ලෞතුරා බුදුන් වහන්සේගේ ප්‍රඥා ආලෝකය මහානුභාවයි ඒ වගේ ආලෝකී අපිට සීමා කරන්න බෑ ಗುಣ මෙනෙහි කරන්න බෑ ආන් ඒ ජුති ගුණ බලයෙන් මට ਸਰව ආරක්ෂාව ලැබේවා මගේ චිත්තේ නීවරණ දුර වෙලා මගේ චිත්තය අනන්ත වූ මහා පිරු පාරමී ගුණ ශක්තියෙන් ඒ සීලාදී ගුණයෙන් කර්මපර විශ්වාසයෙන් මගේ සීලේ පාරිශුද්ධයෙන් මට මේ බුදු ගුණ භාවනා මනසිකාරයෙන් මාගේ චිත්තය තුළට නීවරණ ප්‍රහීණ වෙලා මගේ චිත්තය මනාල සමාහිත වේවා මාගේ මේ චිත්තේ ඒ කෙලෙස් දුරු වෙලා මට ධ්‍යාන සම්මා දිට්ඨිය මගේ චිත්තය විසුදුව වැඩේවා මෙන්න මේ විදිහට මේ අටවිසි පිරිතයේ සත්‍යහනා කරමින් එහි ගුණස්කන්ධයේ කැටි කරමින් තමන්ට එහි තියෙන සරණ භාවය මේ අනන්ත වූ ගුණානුභාවයෙන් නිරන්තරයෙන්ම තමන් අවංක චේතනාවෙන් කටයුතු කරනවා නම් සදා රැකවරණය ලැබෙනවා ඉගෙන ගන්න දූ දරුවන්ට පාසල යනකොට අනන්ත වූ බුදු පියාණන් වහන්සේ ගුණේ මට ਸਰව ආරක්ෂාව ලැබේවා චත්ත මානව ගාඨාවන්ගෙන් මනාලෙස පිළිමු කර තියෙනවා චත්ත මානව ගාඨා අර ළමයි කියන්නේ ඒ නිසා ලෞකික ජීවිත කටයුතු වේවා ඒ වගේම ශ්‍රාවක බෝධියට යෝගාවචර ජීවිත වේවා මේ බුද්ධ ධම්ම සංඝ රත්නයේ ගුණය මේ ප්‍රකාශ කරමින් යන්න ਸਰව ආරක්ෂාව ලැබෙනවා ඒ වගේම තමන්ට යම් කරදරයක් බාධක විපතකට මෙනෙහි කරන්න අඩු වශයෙන් තමන්ගේ පුරක් පෙර කර්මයකින් මරණය ආවත් ඒ බුදුන් වහන්සේ සරණ ගියේ සිටින් අර චත්තමානක ආදර්ශිත ගන්න මරණය වළක්වන්න බෑ ඒ කර්ම වේගය අනන්ත වූ බුදු ගුණ ශ්‍රද්ධාව පිහිටවාගෙන පිහිටාගෙන පිහිටාන කියා දීව සම්පන්න ලැබුවා
ඒ නිසා මේ අටවිස පිරිත නිර්වාණ පුරයට මෙයාන උතුම් ගුණස්කන්ධයක් එහි හිත වඩන්න වඩන්න ලෞකික වශයෙන් තමන්ටත් එන්න සතුරු වහන්සේ ගුරු කරලා අනන්තයේ ලෝතුරා බුදුන් වහන්සේගේ මෛත්‍රිය මෙනෙහි කරමින් තමන්ගේ හදවත තුළත් ඒ මෛත්‍රිය ගුණයෙන් මගේ චිත්ත සන්තානයේ ලෝභය දුරු වේවා, දේශය දුරු වේවා, මෝහය දුරු වේවා, ගුණමතුකම් දුරු වේවා, ඉරිසියාව දුරු වේවා, වෛරසි දුරු වේවා කියන්න කියන්න විශ්ව ශක්තියෙන් තමන්ගේ ශක්තිය තමන්ගේ හදවත සමීප වෙලා තමන්ගේ චිත්තයේ නිර්වාණ බෝධියටම පෙළ ගැසෙනවා පින්වත්. ආන් ඒ තරම් අපිට නිම කරන්න බැරි අසීමිත ගුණස්කන්ධයක් මේ සත්බුදු වන්දනාවේ සිදු වෙනවා. ඒක ඔබ හිතන්න එපා. සත්බුදු පියාණන් වහන්සේලාගේ ඉතිරි ගන්නේ නැහැ. අනන්තෝ ඒ බුදු ගුරුයන් වහන්සේලාගේ ගුණයන් සම්පින්දනය කළ තමයි අපි මේ සත්බුදු වන්දනාව අපි සජ්ජහානා කරන්නේ. ඒ වගේ තමන්ට මෙනෙහි කරනකොට තමන් මෙනෙහි කරගන්න මයියන් කියලා, තුයන් කියලා අනුත්යයට මං කියලා තමන්ට තුවන් කියලා අන්න ඒ විදිහට සජ්ජහානා කරන්න කරන්න මෛත්‍රිය වඩන්න වඩන්න අසංසාරේ මහා කර්ම වශය වෙලා ශේ වෙලා අහුසි වෙලා යනවා. ඒ තරම් මේ සුවිති පිළිසෙන රැකවරණය පින්වත්නි අසීමිතයි. එහෙනම් අපි ඊට වඩා කාලය ගන්නේ නැහැ. ඒ නිසා මේ පින්වත් සම්බෙනා අපේ ආචාර්ය හර්ෂ මහත්මයා අද ඉතා වැඩගත් මාතෘකාවක් තමයි අද මේ තෝරාගත්තේ අඳුරෙන් එළියට යන පුන් පොහොඩනේ වැඩදෙන. ඒ නිසා තමන්ගේ ඒ පුන් පොහොඩනේ ඒ සවිමත් කර ගන්නට අපි හිතනවා. අද තමන්ට නොවිරු නොයසුවිරු ධර්මර්ශය තමන්ගේ ජීවිතය ඇති කියලා තමන් අනවබෝධයෙන් අවබෝධ කරා යන්නට, අඳුරෙන් ආලෝකය කරා යන්නට, අවිද්‍යාවෙන් විද්‍යාව කරා යන්නට, ඒ වගේම අගුණ වලින් ගුණය කරා යන්නට තමන්ට මේ මහනුභාව පිරිතේ අන්තර්ගතය ඔබට දැන් ටිකක් හෝ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා නැවතත් මම ඉල්ලා සිටිනවා සමස්ත ලංකාවැසි ලෝවැසි ජනතාවගෙන් දිවාරාත්‍රී මේ අටවිසි පිරිත සජ්ජහානා කරන්න, සත්බුදු පිරිත සජ්ජහානා කරන්න. ඒ තුළින් බුදුගුණ මංසාර වඩමින්, මෛත්‍රියේ වඩමින්, අසුභයේ වඩමින්, ආනාපාන සතිය වඩමින්, විදර්ශනා වඩමින් කාලය ගත කරන්නටයි ඇවිල්ලා තියෙන්නේ. විශ්වය අපිට කියනවා දැන් දැන් ඉක්මන් වෙන්න, අකුසලයේ දුරු වෙන්න, කුසලයේ වඩන්න, චිත දමනය කරගන්න, බුදුන් වහන්සේගේ අනුශාසනාව තුළින් නිවන් පසක් කරගන්න කියලා අපිට සබහා ධර්මයේ අඩ කියාදෙනවා. ආන් නිසා අපි මේ උතුම් පිරිත් දේශනාවේ ආශිර්වාද බලයෙන් මම මුලින් සිහිපත් කරා ලෞතුරා බුදුන් වහන්සේලාගේ ඒ තින විශේෂ බෝධි. උන්වහන්සේලා බුද්ධත්වයේ සඳහා උන්වහන්සේලාට සතිය මාසයේ ගිය ආකාරය, උන්වහන්සේලාගේ ඒ ආයුෂය ඒ ගෙනන ආකාරය, උන්වහන්සේලාගේ පරිනිර්වාණයෙන් අදිෂ්ඨාන කරලා ඒක ඝන වෙලා ධාතු විසිර යන ආකාරයෙන් උන්වහන්සේලා මේ විශ්වයට ලෝකයාට අනුපමේය කරුණාවක් දක්වන ආකාරය. එනිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ හැම දිනාටම නිවන් පුරයට යන්නට මේ අටවිසි පිළිතේ මහනුභාවය සක්‍රිය කරගෙන කෙලෙස් නැසලා නිර්වාණ ධර්මයෙන් සැනසීමට මේ සියලු දෙනාටම මේ උතුම් ධර්ම දේශනාව මහෝපකාරී වේවා. විශේෂයෙන් පෙරසිවේ නිර්මාතෘවරිය වන ප්‍රියන්තා සේනාග මහත්මිය පටන් අර දක්වා කටයුතු කරන අයට කෙලෙස් හඳුනාගෙන තමන්ගේ සිත බලාගෙන තමන්ගේ අඩුපාඩු බලන තමන්ගේ අගුණ දුරු කරලා අන් අයට කරදර නොකර හිංසා නොකර තමන්ගේ පාරමිතා බෝධියට කරුණු සාධනය කරගන්න උපකාර කරගනිත්වා. ඒ වගේම හර්ෂ මහත්මයා මුල් කරගෙන සිදු කරන සමථ විපස්සනා ඒ දියුණු කරන ලක්වැසි ලෝකවැසි ජනතාවට ඒ සම්මා කම්මසකා සම්මාදිට්ඨිය පටන් චතුසත්‍ය සම්මාදිට්ඨියට පියවරෙන් පියවරට යන්නට මේ අටවිස පිළිතේ මහනුභාවය ඔබ සමීප කරගන්නට ඒ අනුකූලව ඒ සඳහා ඔබගේ මියගිය ඥාති ගුරු ආයෙනම් ඒ බඳු මිත්‍රයේ දේව සමුයා මේ පින් අනුමෝදන් වේවා. රටට දැයිට යන මේ විපත ආරක්ෂා කර දෙත්වා. සම්මාදික දෙවියොත් මේ පින් අනුමෝදන් කරන අපව ශාසනය ලෝක ශාසනයත් ආරක්ෂා කරත්වා. දෙවියන්ගේ මහනුභාවයන් මේ උතුම් පිරිත් දේශනාවේ සාකච්ඡාව මහිමයෙන්
අවබෝධ ඥානය කරා ගිහින් දෙවියොත් දිව්‍ය සම්පත්තිය නිවන් දකික්වා විද්‍යාශ්‍රී ජයසිංහා බෝධින් වහන්සේගේ ආශිර්වාද බලයෙන් දළදා සමුදින් වහන්සේගේ ආශිර්වාද බලයෙන් දෝනියත් දහතුන් දහංකර ඇති රුවන්වැලි මහ අටමස්ථාන සරස්මස්ථාන තයි භවයේ විරාජමාන සර්වඥතා ධාතුන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් සියලු සත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රී ඇතිකරගෙන පාලයන් හොඳින් කරගෙන දසරාජ ධර්මයේ රාජ්‍ය කරගෙන අකුසලිය ප්‍රහාණ කරගෙන ලෞකික ලෝකෝට අර්ථ සාධනේ උබේ හර්තිය ලක්ෂ ලෝකයේ හැම දිනාටම දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකයාට මේ උතුම් දේශනාව කෙලෙස් නැසලා නිවන් පුරේ ධ්‍යානතම හේතු භූත වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ හා සම්බන්ධ කර අපේ කර්ෂ මහත්මයාට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙන අයට ධර්ම ශ්‍රවණය කර ඔබ හැම දිනාටම ජාත්‍යාදී දුකින් විමුක්තිය ලබන අජරාමර නිර්වාණ ශාන්තිය ජීවිතේම අත්පත් වේවා. මේ නිර්වාණය ජීවිතේම අවබෝධ කරගත්තා වූ ධර්මයක් මේ පරලෝකයට යන එක නෙවෙයි. මේ සිත සුඛ විහරණය ලබන උත්තරීතර නිවීමක් උන්වහන්සේ දේශනා කරේ. හැම දිනාට මේ උතුම් නිර්වාණ ශාන්තිය සැලසේවා කියලා කරුණායිකින් අපි ආශිර්වාද කරනවා. දෙවියන්ට අපි අවසානයෙන් පින් දෙමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම්පද. අනන්ත සංසාරයේ මෞපිය දෙමාපියෝ ගුරු බණ්ඩමිතුරු ඒ සෑම දිනාටමත් මේ උතුම් දේශනාවෙන් නිර්වාණ ධර්මයේදම කුසල් මතු වේවා. සුජීවට්ට වාසය කරන සෑම දිනාටමත් කුසල් විස්මතු වේවා. අකුසල් දුරු වේවා. නිර්වාණ ධර්මයේද සමට විදර්ශනාවෙන් ඒ ශීඝ්‍ර දූතියෝ දෙන්නත් එක්කල වාසස්ථාන කරමින් නිර්වාණ සම්පත්තියෙන් සැනසීමට උපකාර වේවායි ප්‍රාර්ථනා කරන සෑමට පෙරවන් සරණයි. සාදු සාදු සාදු. අවසරයි අපි මේ පින්වන්ත පුරපෝසල 14 පොය දවසේ මේ පෝදා විවරණ වැඩසටහනට අපිට විවරණ දෙමින් අපිව මඟ පෙන්වන හැම පෝයකම අපිත් එක්ක මේ එකතු වෙලා අපිට මඟ පෙන්වන මේ දේවල් දිනේ ආරණ සේනාසනේ පූජ්‍ය ගෞරවණීය මිතුබානි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉතින් මේ සියලු අපහසුතා මැද්ද අපේ ඉල්ලීමට ඉඩ දෙමින් මේ කාලය ගත කරමින් ඉවෙනින් ලගලැස්තුමින් ඒ සියල්ල ගත කරලා අපිට බොහෝම පැහැදිලිව සරලව මිහිරි ආකාරයට කියා දෙමින් මේ කරගත්තා වූ මහා පාරමී සම්භාරය ඒකම අපි රැස් කරගත්ත මේ සියලු පාරමී සම්භාරය මේ නිර්වාණය උදෙසාම අපි කරන උත්සාහය පාරමිතා පූර්ණ්‍ය. ඉතින් මේ තව තවන් වශයෙන් අපි ඒක රැස් කරගත්තා වූ සියලු පාරමී සම්භාරයම මිතුමානි ස්වාමීන් වහන්සේ ඒ අදිෂ්ඨාන කරන අදිෂ්ඨාන බෝධියට අනුකූලව හැකි ඉක්මනින් ඉතා පහසුවෙන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න මේ පාරමී දම් උපකාර වේවා කියලා අනුමෝදන් කරන සාදු කියලා තිරුවන් සරණයි.